මෙහෙමයි. දැන් ඔය සුබ සුබ කියන පෝස්ටරය ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් ගැහුවට අපි පස්සේ දැක්කේ පොදුජන එක්සත් පෙරමුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ශවයක් විසින් පස්සේ හයිජැක් කළා සුබ ආරංචිය ජනාධිපති අපේක්ෂක කියලා අපරාධය. අර පළවෙනි කැම්පේන් එක දෙවැනි සැරේ අර ගුවන් මංකොල්ල කාරයෝ මංකොල්ල කනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්නකුත් නෑ. මොකද පොදුජන පෙරමුණේ මේ මෙතුමන්ලා වගේ මේ මේ මන්ත්‍රීවරු අතරේ නීලකාස හොරුත් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඔය මංකොල්ල කෑම පුරුදුයි. මෙන්න මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගන්. ප්‍රවේශම් වණ්ඩ නියම ඇලුමික්ස් අලෙවි නියෝජිතයින්ගෙන්ම පමණයි. එම නිසා තමුන්ගේ අල්ලපු සගයාගේ පෝස්ටරෙන් හරි පෝස්ටරේ හරි මංකොල්ල කාලා ඒක ඒකට මොනව හරි අලව ගන්න පුළුවන් අය ඒක මේ ජානක වක්කූර මන්ත්‍රීතුමාලට අදාළ නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒක 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 නිකන් මන් දන්නේ නැහැ ලේවල ජානවල සහ ඒක පුජ්ජන පෙරමුණ කියන එකත් එක්කම එන එකක්ද කියලා. ඒක හරි පැහැදිලිනේ. දැන් අර පළවෙනි පෝස්ටරේ ඇල උනේ කවුද, ඒක කරේ කවුද, ඒ ඔක්කොම අපි දන්නවනේ. ඒක 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 පිටිපස්සේ හිටපු අපේ පරණ මිත්‍රයෝ කවුද, මාධ්‍ය ලෝකේ හිටපු කවුද, ඒ හොඳ නැහැ මේ චැනල් එකට ඇවිල්ලා තව චැනල් එකකින් අපේ මිත්‍රයෝ ගැන කතා කරන එක. ඉතින් ඒ නිසා මේ ඒ පළවෙනි පෝස්ටරේ කොහොමද ආවේ කියන එක අපි දන්නවා. එතකොට දෙවෙනි පෝස්ටරේ ඇවිල්ලා තියෙන්නේ මේ පළවෙනි පෝස්ටරේ ගහපු අයට වැඩක් නැහැ මේ ජනාධිපතිතුමාගේ හෙට මේ ඊයේ තියෙන කතාවට අදාළව එකක් ගහලා ඒකට ජනාධිපති අපේක්ෂකෙක් ගැන කියාගෙන ගහන්නේ. ඒ නිසා දෙවෙනි පෝස්ටරේ සුපුරුදු මංකොල්ල කෑමක් කළා තියෙන්නේ. ඒක කමන්නේ. එතකොට මේ 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 බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ, බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ, බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ කියලා මේ ජප කරන එකේ කොටස් දෙකක් තියෙනවානේ. පළවෙනි එක තමයි බාර ගන්න කැමති වුණ නැත්තේ කොතනද? අගමැති ධූරයේ පිළිබඳවද ජනාධිපති ධූරයේ සම්බන්ධයෙන්ද? ජනාධිපති ධූරයේ සම්බන්ධයෙන් කිව්වොත් ජනාධිපති ධූරයේ සම්බන්ධයෙන් බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ කියන කතා කියන්න බෑ. ඒක බලංගු නැහැනේ. ඇයි? පාර්ලිමේන්තුව ඇතුළේ මැතිවරණයක් පැවැත්තුණා. ඒ මැතිවරණයේදී සමගි ජන බලවේගය ඩලර් සලහපරමතුමාට උදව් කරා. එතකොට අනුර කුමාර දිසානායකතුමාට ඔහුගේ පක්ෂයේ ඡන්ද තුන ලැබුණා. ඊළඟට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 134 රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරා. එතකොට ඒක ඡන්දකින් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තය දෙන්නේ. එහෙනම් මේ බාර ගන්න නැහැ කියන එක අදාළ වෙන්න ඕන අගමැති ධූරයේ සම්බන්ධයෙන් මොකක්ද උනේ? අගමැති ධූරයේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා ඔහු අස්වෙන්න සූදානම්ුත් නැහැ. අගමැතිකමත් එක්ක ඇමතිකම් හතරක් දෙන්නම්. කැමති නම් මේක කරගෙන යන්න කියලා. ඊට පස්සේ අනුර කුමාර දිසානායක මහත්තයත් එක්කත් ඒ වගේ සාකච්ඡාවක් කරේ. ඉතින් එහෙම ඩීල් එකකට ගනුදෙනුවකට යන්න සූදානම් වෙච්ච නැති හින්දා අපි එවැනි ගනුදෙනුවකට සූදානම් වුණේ නැහැ. මොකද අපි විශ්වාස කරේ අගමැති ධූරයේ බාර ගන්නවා නම් ඊළඟ නිමේෂයේදී ජනාධිපතිවරයා ඉල්ල ලස් වෙන්න ඕන. මොකද ගෝට ගෝ හෝම් කියන ස්ලෝගන් එක තමයි ඉස්සෙල්ලම රටේ ආවේ. එතකොට ඒ අස්සලා පත් වෙන අගමැතිවරයා වැඩබලන ජනාධිපති විදිහට පත් වෙනත් එක්කම පාර්ලිමේන්තුව විසිරවලා මැතිවරණයකට යනවා. එතකොට සමහරු අහනවා එහෙම විසිරවලා යවන්න පුළුවන් තත්ත්වයක් මේ මොහොතේ තිබුණාද කියලා. ගෑස් පෝලිං, තෙල් පෝලිං එක්ක ඡන්දයක් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණාද කියලා. ඒ ඡන්දයක් කරන්න පුළුවන් තත්ත්වයකට රට කෙටි කාලිනව පත් කරන්න ඕන වැඩපිළිවෙල තමයි අපේ ආර්ථික කණ්ඩායම විසින් බ්ලූ ප්‍රින්ට් පළවෙනි වර්ෂන් එක විදිහට එළියට ආවේ. ඊට පස්සේ 2023 වෙනකොට අපි දෙවැනි වර්ෂන් එක ආවා. දැන් හිතන්න ඉතින් අපි මේ මොහොතේට අදාළව මොකද මේ ප්‍රතිපත්ති කියන එක ස්ථිතික නැහැ ගතිකයිනේ. එතකොට මේ මොහොතට අදාළව ඒකේ මහා ලොකු පරිවර්තනයක් වෙනස්කම් වෙන ගන්නේ නැහැ. අපේ ඊළඟ පිටපත එළියට එනවා. ඒ නිසා මේ බාරගත්තේ නැහැ කියන එක අමු පට්ටපල් බොරුවක්. මේක ජප කරනවා හිතන් ඉන්නේ අර ගොබෙල්ස්ගේ තියරි දෙක දාපුවා. මේ කියන්නේ පළමුව කියන අසත්‍ය දෙවනුව කියන සත්‍යයට වඩා පිළිගන්නවා කියන එකත් එකම අසත්‍ය පුන පුනා කියනකොට ඒක සත්‍යයක් බවට පත් වෙනවායි කියන ගොබෙල්ස් තියරි දෙකේ මේ 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 මේක කියවන්නේ. මේක උඩ ඉඳලා පල්ලෙහාට එනකම්ම මේක කියවනවා. එහෙම එකක් නෙමෙයි උනේ ප්‍රතිපත්තිත් එක්ක බාර ගන්න කැමති අය හිටියා. එහෙම බාර ගන්න බැරි අය හිටියා. ප්‍රතිපත්ති ඕන වගුලක් තමුන්ට බලය ලැබෙනවා නම් ඒ බලය විඳින්න ඕන පිරිසක් හිටියා. ඉතින් ඒක තමයි ඒකට අදාළ ඇත්ත කතාව.